එකෙක්කෙනා මේ ඇවිස්සීමත් එක්ක රටේ ලොකු කලබලයක් ඇති කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරා. නමුත් මම හිතනවා ඒක සුළුතරයක්. මම හිතන්නේ නැහැ ඒ සුළුතරය කරපු ක්‍රියාවෙන් අපි මේ බහුතර සිංහල ජනතාව එයින් අපි මැනිය යුතුයි කියලා. පළමුවෙන්ම අපි ශ්‍රී ලාංකිකයන්. අපි අතර මොකද්ද තියෙන වෙනස? අපි ඔක්කොමලා එකයි. අපි ඇඟේ දුවන එකම ලේ. අපි දැක්ක මුස්ලිම් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව ගිහිල්ලා බාර දෙනවා සැකයක්. මාවනැල්ලේ අම්මයි තාත්තයි තමයි ඒ දුවව ගිහිල්ලා බාර දෙන්නේ. සුළුතරයේදී ආ බලලා හැමෝම මනින්න එපා. ඒ නිසා අද අපි ගැන ආත්ම පරීක්ෂාව, ස්වයං විවේචනයක් කරන්න ඕනේ කියලා අපි හිතුවා. අපි ඒකට ලැජ්ජා වෙන්නෙත් නැහැ, බය වෙන්නෙත්. අපි අඩුපාඩු තිබිලා ඇති. මේ වගේ අපි අතර තිබුණු විශ්වාසය බිඳ වැටෙන්න අපෙත් වැරදි වෙලා ඇති. එහෙමනම් අපි ඒක වෙනස් කරන්න ඕනේ. අපි ලෑස්ති. ශ්‍රී ලාංකිකයන් හැටියට හිට ගන්න අපි ලෑස්ති. යම් යම් දේවල් අපිට නොපෙනීම සංස්කෘතියට ආගමණය වෙලා තියෙනවා. ඒ අනුව අපි දැන් කල්පනා කරලා බලන්නේ කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන එක. ඒ සඳහා මම හිතනවා සමාජයක් හැටියට අපි මුස්ලිම් සමාජය තුළ ඉතාමත්ම විවෘත අදහස් පළ කරමින් ඉන්නවා. මද්‍රසා පාසල් පිළිබඳව නියාමනයක් නැහැ කියන එක පිළිබඳව යම් කටකාවක් ඇති වෙලා තියෙනවා. අපි සමාජය හැටියටම කියනවා ඒ සම්බන්ධයෙන් නියාමනයක් සිදුවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් පනතක් එන්නට ඕන. එහි උගන්නන සිලබස් එක පිළිබඳව දැනීමක් තියෙනට ඕන. උගන්වන්නේ කවුද පිළිබඳව දැනීමක් තියෙනට ඕන. ශිෂ්‍යෝ කවුද කියන එක පිළිබඳව දැනීමක් තියෙනට ඕන. මුදල් එන්නේ කොහොමද කියන එක දැනීමක් තියෙනට ඕන. ඒක නියාමනය වෙන්නට ඕන. දේවල් ගිනි තියාගෙන, දීපල ගිනි තියාගෙන මේගෙන යන වෛරය වැපිරීමේ ක්‍රියාපලයක් මම දකින්නේ ත්‍රස්තවාදයක් ලෙස. මේ අන්ත දෙකේම ත්‍රස්තවාදී අපි පරාජය කළ යුතුයි කියලා. කාදිනල්තුමා කිව්ව වගේ මේක ගැඹුර හොයලා බලලා ඇත්ත කියන්නේ මේ රටට. නමුත් අපි අපේ සමගිය ආරක්ෂා කරගනිමු. අපේ ගෙවල් වල අපි පුංචි කාලේ අපි සීගලත් එක්ක දෙමළෙන් කතා කළා, තාත්තත් අම්මත් එක්ක සිංහලෙන් කතා කළා. වෙනසක් තිබුණ නෑ. අපි මේ රට කොහරද ගෙනියන්න හදන්නේ? පටු දේශපාලන න්‍යායපත්‍රවල හරි, ජාත්‍යන්තර න්‍යායපත්‍රවල හරි, බෙලඳ තරඟවල න්‍යායපත්‍රවල හරි, ගොදුරු බවට පත් කරලා මේ රට ප්‍රපාතයට ගෙනියනවද? තීන්දුවක් ගත යුතුව තිබෙනවා. අපි පාස්කු ඉරිදා වුණ දේ පිළිබඳව තාමත් මහත් කම්පනයකින් ඉන්නේ. ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී කාඩිනල්තුමාට. එතුමා නොහිටින්න අද අපි මෙහෙම වාඩි වෙලා කතා කරාවිද දන්නේ නැහැ. ශ්‍රී ලාංකික අපට පුළුවන් වුණා ඉවසලා ඒ කම්පණයෙන් දුකකින් විතරක් ඒ ඉතුරු ටික කරන්න.